ක්මිත්. අපි නිරන්තරෙම ඔබට කියපු කාරණයක් තමයි. වර්තමාන අපේ රටේ සිටන දේශපාලනෝ හතේ හත වැදිච්ච කාලකාන්නේ. සියවලමදදිනව දේශපානයට ඇවිල්ල තියෙන්නේෙ තවන්ගේ බඩගෝස්තරය හස් කරගන්නට මිසාත් මේ රට ගැන තියෙන කැක්කුමකින් නෙමේ. අන්න ඒනි සාත්තමයි පෞ්ග අවුරුදු හැත්තයවම මේරට දවසි දවස බංකොලොත් අත්තකට තල්ලූනේ. මේක ජයාර්ගක කාලෙ සිද්ධ වනා ප්‍රේමදාශේ කාලෙ සිද්ධවනා ගේ තමයි චන්ද්‍රකා බන්්ඩාරණයයි කාලෙත් එකක සිද්ධ වන මිනිවරු ගෝටත් ඒ වගේම මහින්ද රාජ පක්සත් මේ දේ ඒ විදිහටම දැන් කරන්න පටන් අරන් තියෙන. පහුගේ දවස්තිිකේ හිටපු ග්‍රාම් සේවක සිරත් නතියන් ඉන්න ගමන් හෙදරි ගාන ගමන් නහයෙන් අඩන ගමන් ඔහුත් කරේ මේ වැඩතිකම තමයි. ඒය දිනේදී ඇමති බණ්ඩලේ අතර රජේයා එතැන බෙදා දුන්න ඒරත්ේ දොලහට නිකුත් කරපු මෙම ගැසටනේද රාජපක්ෂ පවුලට රගේ වැදගත් ආයතර එකසිය පනස් හයක් හිමිුණ. ඉතරම් වැදගත් නොවන ආර්තන දෙසය අනු දෙගක් තමයි අනිත්‍ය අතර බැද ලගී මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්ඉන්නේ දැඩි නොසුතුටෙන් පෙති ලගි ලතිට රජේ ආයතන මෙන්න මේ විදිහට එකන්නේ ගෝටාාවේ රාජ පක්ෂට රජේ ආතන තිස් එකක් ලැබි ලතිවෙන මහින්දට මනම් මිනිමරු මරාට රජේ ආයතන සු අටක්හම් වෙලා තියෙනවා. රිපාද සිිල්වා අපේ පාර්මයන් සේ ඉන්න ගුටිකන් ගෑනුන්ගෙන් ගුටිකන්න ප්‍රසිද්ධම පුද්ගලයටට හම්බිල තිනවා රජය ආයතන විශ්සා. එවගේම තොන්ඩමන්ට හයක් හම්බිලාත් වේෙන. දිනේශකුණ වර්ධනයටට පවුගේ කාලෙ කිරිකිිතක් නැතුව ්‍රරාජපක්ෂ පවුලගේ පවුලට වතුර ඇදපු තිනේෂ්ට රජේ ආයතන විසි දෙකක් හම්බිලා තියෙනවා. ඩක්ලෙස් දේවනන්දට හතයි. ඒගේ මතමයි පවිත්‍ර වන්න්‍ය ආරච්චි ගියගේ තැන අභ්‍යවිත්‍ර වැඩරන පවිත්‍රට ආයතන පනස් දෙකක් දීලා තියෙනවා. බන්ධුලගුල වර්ධන මහත්තයායට අර රුපය දෙදදාහකින් තුන්තතාහ ජීවත් න්නඩ පුලුවන් කියෙලා සංකයාලියයගෙනන පෙන්දන මහත්ත්‍යයාට රජයේ ආයතන තිස් හතරක් හම්බු වෙලා. ජනක බණ්ඩාර තෙන්න්නකෝන්. ත අආයතන දහතුනා කම්පුුව වෙනකොට චමන් රාජ පක්කට ආයතන තිස් හතයි. මේක ඉතාමත් බැදගත් ආයතන ඇතුළත් තුළලා තියවා කිය තමයි දේශපාලන ආනංශ මාර්ග සඳහන් කරන්න. දැනස් සල්හත්වෙරුමට ආසන විශේෂ රජයේ ආ අතරන සි හයක් කම්වෙන කොට ජොන්ස්ටන්ට අපේරට ඉන්න නොම්බර එක එතුනොල් බෙදාාහරෙන්ෙක් ඒවගේ අරක්කු නිෂ්පාදරේජරන කෙනෙක් ඒවගේ බා බරගාන්න තියෙන පුද්ගලෙකට ජොනියන්ට රජේ රායතන පහ කම්බවෙලා තියෙනවා. තමයි අඩුම අතර ගානයක් හම් වෙලාති වෙන්නේ. විමල් වීරවන්ස නැත්තන් සූකරවන්ස මහින්ද රාජ පක්සගේ සියලුම පක්කිලි වැඩදික කරන පුද්ගලියට රජයේ ආයතන විසින් නමයක් හිමි වෙලා තියෙනවා. මහින්ද අමරවයට රජ ආයතන දහන් නමයක් හිමි වෙලා තියෙනවා. ඉට මෙන්න මේ විදිහට තමයි රජයේ ආතර ටික බෙදිි ලගිහිල්ලා තියෙන්නේ. මිට්ටෝ මේ වෙනකොට කැබිනෙට් නොවන ඇමුතිවරුන්ට සත්රාධ්‍ය මතිිවරුන්ට හිසිතු බලයක් මෙම ගැසට පත්තයෙන් ලැබිියන් නැහැ මේ නිසා උුන් දැඩි කලකිරීමගෙන් සහ බේදනාවකින් පසු වෙනවා මොකද මෙච්චර කලා කළේ ගිහිල්ල තමන් තමකත් නොලබීම සම්බන්ධි මිටන් මේ රග ආයතන ලැබෙනවා කියන්නේ හරියට පෙරේතයන්ට දොළපදේනිි දුන්නාවගේ ඔබ දන්න අපේ ගම්බල ඉන්න මිනිස්සු යක්කු මලපෙරේතය විශ්වාස කරනවා. එම නිසා යක්කුන්ගේ මලපරේතයන්ගේ වඩක් ගන්න නම් ඕවන් හැමවෙලේම දොලපෙදේනි දෙනවා හොහොද ොපදයනි දෙනවා ලොකු ලොකුයක්කුන්ට මනපොරේටයම් වගේ උන්ට දෙන්නේ බොහොම සෞතු විදිහයට දොළපෙදේන්ිය. මේ ඇමතිකනුත් මෙන්න මේ විඩියමයි, ඉහළ පවල්ලොලෙවුන්ට හට හූරංකන්න අවශච කරන පසුබෝොමයි නිර්මාණය වෙනවා. නිිතොරණ මේ කාල කණත්‍රමය වෙනස් කරලා, මේරටට සබෑනිස ආතරය කරන දැක්මක්තිබෙන සැලස් මක්තිබෙන. සමාන්ජිය වෙනස් කළ හැකිබවූ ඔප්පො කොට තිබන දේශපාලන කණ්ඩෑමක් සමග පෙරටයෑම. මට්‍රෝනි අර්ග ත්‍රජයක් ැනැති බසි ද කරමින් මාවබෙන් සමගාන් ඔබ සමට ජයක්.